संपादित अभिधर्म सतिपट्टान विपस्सना भावना ग्रंथे साक्षात्कार करने धर्म साक्षात्कार संबंध है फिर आदत ही इन्हें सतिपट्टान भावना भी धर्मानुपस्सना धर्मानुपस्सनावटनाबय आयतन पब्बय भोज्यांग पब्बय सह सच्च पब्बय ने पहाय ये पाए नीवरण पब्बय तमाय अभी साकच्छा करमिन्ने आयत नीवरण पहाक्तीन भाव ये नीवरण पहा काम छंद नीवरणे तम अभी मे साक्षा करमी इन्नी इतकोट एक अभी मेकि अभी मे काम छंदे नी काम छंद नीवरणे अतिवेनवा तीयन वद नद कियला अतिवेला तीयन वना अतिवेला तीयन भाव जनगा मे अतिवेला नेत्तं नतिवेला तीयन भाव දැනගන්නවා ඇති වෙලා තියෙනවා නම් ඒකට හේතුනේ යෝනිසෝ අයෝනිසෝ මානසිකාර බව අපි දැනගන්නවා නැති වුණා නම් ඇති වෙලා චිවිච්චක නැති වුණා නම් ඒක යෝනිසෝ මානසිකාරය නිසා බව අපි දැනගන්නවා ඒක මූලිකව මේ කාමචන්ද නීවරණයේදී ධර්ම අවපස්නාවේ කාමචන්ද නීවරණයේදී අපි දෙනි කරන්නේ නැත්නම් සතිය පිටවන්නේ සිය පිටවන්නේ මෙන්න මේ කාරණා පිළිබඳව ඒකෙදි තමයි අපිට මේ යෝනිසෝ මනසිකාරය ගැන සාකච්ඡා කරන්නේ. හරි. එතකොට ඒකෙදි අපි කිව්වා දැන් අර ඊට 153 වෙනි පිටුවේ මුල ඡේදයේ ඡේදයේ කොටසක් කිව්වා අපි ඒ ගැන එතනින්ම පටන් ගනිමු. මෙතන අපි කිව්වා අපි කිව්වා හැම කුසල හැම අකුසලයක්ම ඒ කියන්නේ හතරවෙනි පේලිය ඒ ඡේදයේ හතරවෙනි පේලිය හැම අකුසලයක්ම මේ අයෝනිසෝ මානසිකාරය නිසා ඇති වෙයි. දැන් අකුසලයක් සිද්ධ වෙනව නම් ඒක ඇති වෙන්නේ අයෝනිසෝ මානසිකාරය නිසා. ඊට පස්සේ මෙහිදී පසුපසු චිත්ත වීතිවල උපදන අකුසල් වලට හේතුව සෙවීමේදී పూర్ව పూర్ව චිත්ත වීතිවල හටගන්නා ආවර්ජනය සහ ජවන් රස අයෝනිසෝ මානසිකාරයයි සැලකිය යුතුය. එතකොට අපිට දැන් චිත්ත වීති පෙළක්නේ යන්නේ. චිත්ත වීති පෙළක්. චිත්ත වීතියක් ඇති වෙනවා ආයි චිත්ත වීතියක් ඇතන මෙහෙම. එහෙම ඇතිවීමේදී පසුව මේ අලුතෙන් ඇති උනේ ඇති උනා අයෝනිසෝ මානසිකාරයක් ඇති උනා නම් ඒකට හේතුව මුල් මුල් චිත්ත වීති ඊට කලින් චිත්ත වීතියේ අර ආවර්ජනය සහ අයෝනිසෝ මානසිකාරය නිසා ඇති වුණු ආවර්ජන සිත සහ ඉන් පස්සේ ඇතිවුණු ජවන් ටික ඒ ජවන් ටික තමයි හේතියේ අර අරමුණ අරගෙන ඒ ටිකේ නිසනේ ඊළඟ එකට මේක බාර දෙන්නේ නේද ඒක තමයි හේතුව විදිහට අපිට හොයා ගන්න වෙන්නේ දැන් මේ එක චිත්ත වීතියකට අයෝනිසෝ මානසිකාරයත් එක්ක අකුසල් අකුසල් අකුසලයක් ඇති වුණා නම් නැත්තම් වැරදි දැකීමක් ඇති වුණා මොකද මේ වැරදි දැකීම කිව්වේ අනිත්‍ය දේට නිත්‍යයි කියලා හිතෙනවා දුක්ඛ දේට සුභයි කියලා සුඛයි කියලා හිතනවා ඊළාට අනාත්ම දේට ආත්මයි කියලා හිතනවා ඊට පස්සේ අසුභ දේට සුභයි කියලා හිතනවා ඒතර ඒක තමයි වැරදි දැකීම සත්‍ය වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ හැබැයි අපිට අපි හිතන්නේ කොහොමද ඔක අනිත් පැත්ත නිට්ඨ සුඛ ආත්ම සුභ කියන විදිහට තමයි අපි මේක වටහා ගන්න. අන්න ඒක අයෝනිසෝ මානසිකාරය. අයෝනිසෝ මානසිකාරය. ඒක නිසා ඒක උනේ මේ චිත්ත වීතියට මේ එක චිත්ත වීතියක හේතුව හෙව්වොත් ඒ හේතු වෙන්නේ කලින් චිත්ත වීතියේ ආවර්ජනයේ සහ
ජවන් වල ජවන් නිසා තමයි ඒක උනේ. ඒක හේතුව හේවොත් ඊට කලින් එකේ ආවර්ජන සහ ජවන් ටික. මොකද ඒ ඊට පස්සේ එකක අපි හේතුව එක චිත්ත වීතියක හේතුව හේතුවොත් ඇයි මේ ජවන් මෙහෙම ඇයි අයෝනිසෝ මානස නැත්නම් ඇයි අකුසලයක් කියදුනේ ඇයි වැරදි විදියට කියදුනේ ඇයි ඔය වැරදි විදියට හිතුවේ කියලා ඇයි අනිත්‍යයකට අනිත්‍යයකට නිත්‍යයි කියලා හිතුවේ කියලා හෙව්වොත් එහෙම එහෙමනම් අහු වෙන්නේ අපිට ආවර්ජණය ආවර්ජන සිත අනු ආවර්ජන සිත කිව්වේ මනෝද්වාර ආවර්ජණයනේ ඒ කියන්නේ විනිශ්චය දෙන්නේ අපි දැන් අපි කියන්නේ විනිශ්චය දෙන්නේ හරියට හරි එකද නරකකද කියලා විනිශ්චය දෙන්නේ मनोद्वारा वर्जने मनोद्वारा वर्जने मनोद्वारा वर्जने दिखम एक तमकराने हे भाई उत्तपने नम दी පංචද්වාරා වර්ජන සිත්තරට ඒකෙදි ඔයන්න තමයි අපි ලියන්නේ මයන්න ලියන්නේ නැහැ එතන ලියන්නේ නැහැ මයන්න ඔය කියන්නේ ලියන්නේ ඔයන්න ඔයන්න කිව්වේ මයන්නම තමයි මේ මනෝද්වාරා වර්ජනෙම තමයි එතන ඒක වැදගත් මේ දෙක වෙනස තේරුම් ගන්න හැබැයි මේ මනෝද්වාරික චිත්ත වීති වල ඔයන්න ලියනවද නැහැ ඔයන්න ලියන්නේ නැහැ අපි ඒතර ඔත්තපණේ කියලා ලියන්නේ නැහැ එතන එතන ලියන්නේ මයන්න එතන මනෝද්වාරා වර්ජනෙ එතන ආවර්ජන සිත් इतर मे सिल मनोद मे मेवा मनोद्वारिक अभी दाने सिर्ग देखा पुना पंचद्वारिक मनोद्वारिक इतर मे सिल हितने मनोद ओ पंचद्वारिक खेलिम इको एहटेनो इको खनट अर अरमुन इको एहटेनेक इको खनटेनेक इको नासेटेनेक इको दिवटेनेक इको कायटेनेक वैपहानी इतर एहम एक अतिवेन चित्तवीत वितराय अभी पंचद्वारिकट पशे एक नम मुखद मुखद की मनोद्वारिक चित्तवीति अरे दख वित दखिनेक वितराय फलवेन चित्तवीत वितराय पंचद्वारिक चित्तवीत एक उत्तपने के लिए अतीन ये उत्तपने मनोद्वार मनोद्वारिक मनोद्वार अर्जन तमाय एक उत्तपने के लिए ඒ චිත්ත වීතියේදී ඔත්තපණය කියන්නේ කියලා කියන්නේ මනෝද්වාරික චිත්ත වීති වල ඔත්තපණයක් කියන්නේ නැහැ මනෝද්වාර වර්ජන චිත්ත ඒක මයන්න අපි ලියන්නේ අරකේ හොයන්න හැබැයි හොයන්න විදිහට ලියන්නේ මය මේ මනෝද්වාරික චිත්තම තමයි ඒ කෘත්‍ය දෙකක් කරන දෙකේදී අරගෙන ඔත්තපණ කෘත්‍ය නැත්නම් ව්‍යවස්ථාපන කෘත්‍ය නැත්නම් විනිශ්චය කියලා කෘත්‍ය අපි එකකින් අඳුරගන්නේ මේකෙන් මේ ආවර්ජන කෘත්‍ය මේකෙන් කරන්නේ ඒක පංචාද්වාර ආවර්ජනය යෙදෙන්නේ නැහැ නේ ආවර්ජන කෘත්‍ය කරන්නේ හැබැයි ආවර්ජන කෘත්‍ය තමයි අර ඉදිරි ඊට පස්සේ දිවෙන ජවන් වල වැරදි ජවන් නැත්නම් අකුසල් ජවන් නැති වෙන්න හේතුනේ හේතුනේ මනෝද්වාරයෙන් දුන්න අර වැරදි තොරතුරු වැරදි වැරදීම නිසා එතනින් මේ හරිදේට වැරදි කියලා දුන්න වැරදිදේට හරි කියලා දෙනවා. එහෙම වරද්දලා දෙනවා. වරද්දලා දුන්න හැත ඇතනි අකුසල වේ අකුසලේ වෙන්නේ. මේ අනිත්‍ය දේද නිට්ටයයි කියලා දෙනවා. නේද? දුක්ඛ දේද සුඛයි කියලා දෙනවා. අනාත්ම දේට ආත්මයි කියලා කියනවා. ඊට පස්සේ අසුභ දේට සුභයි කියලා කියනවා. අන්න ඒක වරද්දලා දෙනවා. එතනින් එහාට ඊට පස්සේ ඔන්න ජවන් ටික වැරදීම ඇති වෙනවා. වැරදි ජවන් ටිකක් ඇති වෙනවා. අකුසල් ජවන් ටිකක් ඇති වෙනවා. එතකොට එක චිත්ත වීතියක් ඇතුලේ අපි වැරද්ද හේවුවොත් අහුවෙන්නේ අර ආවර්ජන සිත තමයි වැරදි හේතුව. අකුසල ඇතිවීමට හේතුනේ නැත්නම් වැරදි වැරදි විදියට සිටීමේ සිටීමේ සිටීමේදී වරද්ද ගත්තේ අර ආවර්ජන සිත. දැන් ඒක තේරෙනව නේද? චිත්ත මේ චිත්ත වීතියක් වශයෙන් මේ චිත්ත වීතියේම වැරද්ද හේවුවොත් ඊළඟ චිත්ත වීතියේ ආවර්ජනයයි ජවන් ටිකයි. හරිද? එක චිත්ත වීතියක් ඇතුලේ වැරද්ද කොහෙද කියලා හෙව්වොත් අපිට කියන්න වෙන්නේ අතන ආවර්ජනය කියලා. හරිනේ. ඔන්නෝයි වෙනස තේරුම් ගන්න ඕනේ. ඒක තමයි මෙතන මේ කියලා තියෙන්නේ. හරිද? එක වීතියක වූ අකුසලයන්ගේ හේතුව සෙවීමේදී ආවර්ජනයම අයෝනිසෝ මනසිකාරයයි සැලකිය යුතුයි. ආන්න ආවර්ජනය තමයි මේ අයෝනිසෝ මනසිකාරය උපද්දලා දුන්නේ. දැන් අයෝනිසෝක මනසිකාරය කියන්නේ අර ආවර්ජනය ඇතුලේ තියෙන එකක්නේ. නේද? ආවර්ජන සිතේ ඇතුලේ තමයි මානසිකාර්යය තියෙන්නේ.
පැහැදිලි නේද? ඇතුලේ කිව්වට ඇතුලේ නෙමෙයි, ඒකත් එක උපදින චෛතසිකයක් මේ. ඒක පැහැදිලිනේ. ඒකත් එක උපදින චෛතසිකයක්. පෘථග්ජනයා වනාහි බොහෝ සෙයින් අකුසල් උපදවර අරමුණුම බලාපොරොත්තු වෙයි. එහෙයින් සදොරට හමුවන හැම එකක්ම හමු වහාම එය තමා ප්‍රියකරන අරමුණක්ද ප්‍රියකරන පිය නොකරන අරමුණක්ද හෝයි මෙනී කරන්නාත්මින් උපදනා ආවර්ජන සිත නොමගින් මෙනී කරමින් පළමු කොට උපදී. යකුන්ට බය වෙන තැනැත්තා හට රාත්‍රී කාලයේදී බයජනක ශබ්ද ඇසෙන වරක් පාසා යකිද්ද හෝයි කල්පනා ඇතිවන්නාත් මෙනි. මේක ඇති වෙන විදිය තමයි මේ කියන්නේ. ඒ කියන්නේ දැන් දැන් හැමතිස්සෙම යක්කුන්ට බයයි කියලා හිතන කෙනාට හැම එකටම බයක් හිතෙනවා. ඒ වගේ අර චිත්ත වීති පෙළක් හැදීගෙන යනකොට අර ඉස්සෙල්ලා හිතුවොත් වැරදි අනිත්‍ය දෙයට දැන් ඉස්සෙල්ලා හිතුවොත් අනිත්‍ය දෙයට නිත්‍යයි කියලා හිතුවොත් මොකද වෙන්නේ? ඒ හිතීමම ඊළඟ එකට අර පුරුද්දක් විදියට එනව නේද? ඒ හිතීමම එනවා. ඒක තමයි බය වෙච්ච කාට මේ ඇත්තටම නොවන එකටත් ඇත්තටම මේ යක්කු කියලා එකක් නෑ ඇත්තටම. දැන් එහෙම සද්දයක් ආවහම හැම එකටම ඒකයි කියලා හිතන්නේ නේද? ඒකයි මේ කියන්නේ. ඒක තේරෙනව නේද? දැන් කලින් චිත්ත වීති වල වරද්ද ගත්තහම ඒ වැරද්දීම ඊළඟ චිත්ති වලට වීති වලට එනවයි කියන එක මේ කියන්නේ. ඒකට උපමාවක් කියන්නේ මේ යක්කුන්ට බය වෙන කෙනා අනිත් හැම සද්දෙටම යක්කුන්ට යක්කෙක් කියලා යක්කු ඒ සද්දයක් කියලා හිතනවයි කියලා. හරි නේද? එහෙම එකක් කියලා හිතෙනවා. එහෙම වෙනව නේද? එහෙම වෙනවා. දැන් කලින් ඒක කලින් එක වුණාම ඒ වීම නිසා ඊළඟ එක එහෙම වෙන්න වෙන වෙනව අරක නිසා. ඒක එහෙම වුණ නිසා. නේද? ඒක. ඊළඟට තව උපමාවක් කියනවා. මිතුරෙකු දකුණු කැමති තැනැත්තා දකුණු ලබන හැම කෙනෙක්ම තමාගේ මිත්‍රයාද හොයි සිතන්නාත් මෙරි. අන්න තව එකක් කියනවා. දැන් මිතුරු හොය එයාගේ අරමුණ තියෙන මිතුරු හොය හොය යන්නේ. ඉතින් දකුණ දකුණ කෙනා මිතුරයි කියලා හිතනවා. නේද? දැන් එයා ඒ අරමුණෙන් ඉඳ කලින් එහෙම කැලින් වරද්ද ගත්ත ඊළඟ අයිත් එයා හොය එයාගේ අරමුණ තියෙන ඒ හොයන එක. ඒ හොයන එක තියෙන නිසා හැම කෙනාටම මෙයා මිතුරයි 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 කියලා හැයාගෙන යනවා. දැන් අර කලින් ඒ කලින් හොයනේ හොය හෙවීම ඊළඟ එකට හේතු ඒකම වෙන්න හේතුණානේ. ඒකම ඊළඟ එකට එහෙම වෙන්න හේතු අර වරද්දා ගැනීම දිගටම යන්න හේතුව තමයි මේ කියන්නේ. මේ එකට උපමා දෙකක් මෙතන කියනවා. පැහැදිලිනේ? ඒක මේ කියන්නේ මෙතන. එතකොට පංචද්වාරයේ හමුවන ඒ අරමුණේ හැටියට සම්පටිච්චන සම්තියන සිත් 15 පසු ඔත්තපන සිත එය ප්‍රියපමනක්ම යයි කියා හෝ අප්‍රියපමනක් වියයි කියා හෝ විනිශ්චය කර ඈ කෝ අෂ්ටි අරමුණක් යයි කියා හෝ අප්‍රිය අරමුණක් කියා හෝ විනිශ්චය කරයි. එහින් ලෝභ ජවන් දෝෂ ජවන් මෝහ ජවන් අතුරෙන් යම්කිසි අකුසල් ජවනයක් උපදිනේය. හරිද? ඒක තමයි වෙන්නේ. අර දැන් වෙන දැන් ඔක ආවර්ජන සිත එහෙම වෙනමයි කියන එක පැහැදිලි ඉන්නේ නේ. අර ඒකෙන් තමයි වරද්දලා දෙන්නේ. එතකොට දැන් අපිට තියෙන්නේ යෝනිසෝ මානසිකාර්ය තේරුම් ගන්න. ඒත් ඉතින් එහා ඊට එහාට අපිට මේ චිත්ත වීති පොඩ්ඩක් මතක් කරගෙන යමු. එතකොට චිත්ත වීති ගත්තාම අපි ගිහසරේ පොරොන්දුවක් දුන්නා චිත්ත වීති මතක් කරනවා කියලා. දැන් මෙතනත් අපි මේ කිව්වේ සිත් ගත්තාම සිත් වර්ග හතරක් තියෙනවා. කුසල් අකුසල් විපාක ක්‍රියා සිත් 89 අපිට ඕනනම් මේ විදිහට වර්ග කරගන්න පුළුවන්. කුසල් අකුසල් විපාක ක්‍රියා. ඒකෙන් කුසල් ගත්තාම කුසල් සිත් මොකද? ඇයි කුසල් කියලා කියන්නේ? ඒ කුසල් වල තියෙනවා ආනුභාවයක් ගුණයක් හැකියාවක් ශක්තියක් තියෙනවා ඉදිරියේදී විපාක සිතක් උපද්දලා දෙන්න. මොන විපාක සිතක්ද? ඉෂ්ඨ විපාක සිතක්. ඉෂ්ඨ විපාක සිතක් කියන්නේ හොඳ අපි කැමති ඉෂ්ඨ විපාක සිතක් උපද්දලා දීමේ ආනුභාවය මේකේ තියෙනවා. ඒ වගේම අකුසල් සිතක තියෙනවා ආනුභාවයක් ඉදිරියේදී අනිෂ්ඨ විපාකයක් උපද්දලා දෙන විපාක සිතක් උපද්දන්න ආනුභාවයක් තියෙනවා. ඒ වගේම ඒ විපාක ටික එහෙම එන විපාක තමයි මේ කියලා දෙන විපාක කියලා. ඒ වගේම ක්‍රියාසිත තියෙනවා. අපි දන්නවා රහතන් වහන්සේට ඇති වෙන්නේ ක්‍රියා කියලා. ක්‍රියාසිත. ඒතර මේ විපාක සහ ක්‍රියාසිත වල විශේෂත්වය මොකද්ද? ඒකේ අර මේ වගේ අනුභවයක් ඒකේ
නෑ ඒකෙන් උපදින්න බෑ තවත් විපාක සිතක් හෝ වෙනත් දෙයක් උපදින්න බෑ විපාකනේ උපදින්න මේ විපාක වලින් තව විපාකයක් උපදින්න හැකියාවක් නෑ එහෙම ගුණයක් මේක ඇතුලේ නෑ ශක්තියක් මේක ඇතුලේ නෑ ඒ වගේම ක්‍රියා සිත්වලත් තව විපාකයක් ඉපැද්දීමේ ගුණයක් මේකේ නෑ ඒක නිසා අපි ඒවට කියන විශේෂ නමක් දෙනවා අව්‍යාකෘත සිත් කියලා අව්‍යාකෘත මේ කියන විපාක සහ ක්‍රියා සිත්වලට අපි කියනවා අව්‍යාකෘතයි කියලා අව්‍යාකෘත සිත් කියලා चित्तवीति प्रधान वर्ग पंचद्वारिक चित्तवीति चित्तवीति पंचद्वारिक පංචද්වාරික සහ මනෝද්වාරික කියලා චිත්ත වීදි දෙකක් තියෙනවා වර්ග දෙකක් පංචද්වාරික කියලා කිව්වේ මේ අපේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් අරමුණු ඇතුල් වෙලා ඇති වෙන චිත්ත වීදි දැන් ඇහෙන් ඇති වෙන්නේ වර්ණ රූපය රූපයනේ රූප වර්ණ රූපය තමයි ඇහැට ඇති වෙලා චිත්ත වීතියක් ඇති වෙනවා ඒ චිත්ත වීතියේ मूलिक चक्कु विज्ञाने अन्े चित्तवीति पंचद्वारिक चित्तवीति इलाट कणिंग अतिवेनो शब्द नासिंग अतिवेनो गंधे अतुलेनो दिविंग अतिवेनो रसे खयिंग अतिवेनो स्पर्शे स्पर्श पटवी आपो पटवी तेजो वायोकिन रूप इतकोट एवगे पंचद्वारक चित्तवीति वर्ग मूलिक पहाक्तीरुणे मूलिक पहाक्तीरुणे कद चाकु चाकु सोत गहान जीवहा काय किल पहाक्तीन कै दे कै तुने हतराय पहाय हरे ए पहागत्तहम ए पहे आय एके तीव्रताय मत ये अरमुने तीव्रताय मत हेटना रूपे रूपे ये रूपे क्वच्चर दुरीन्दतीन रूपे क्वच्चर विशालते विशालतेन वद इलाट एवस्था तीन आलोके क्वच्चर दीनक मत तीव्रता वशे आयत वर्ग की अक्न वद पत्त हतरात्तीन एतमाय अतिमहत्तारम्मन महत्तारम्मन परित्तारम्मन अतिपरित्तारम्मन किला हतरात थियनो वर्ग हतरा इतोट अभी दन्नवा द हट आवाम अभी मेके मे विधियट मे पहाम एकम विधियट तमाय हसिरेन्ने एकम विधियट हसिरेन निसा अभी चक्कु विदरा विस्तर करनवा अनित्यवत एहेम तमाय वेन्ने एक गत्तहम एक गुणयक् तियनो द अह गत्तहम ඇහැට ඇහි තියෙන අවය මේ ප්‍රසාදයන් නැත්නම් මේ ඔපයක් තියෙනවා. දැන් කණ්ණාඩියක් ඉස්සරහට අපි ගියාම අපේ රූපය කණ්ණාඩිය වැටෙනවා. අන්න ඒ වගේ අර රූපය මේ ඇහි ඇහැට ඉස්සරහට ආවම ඇහැට වැටෙන ඒ රූපය. අයි වැටෙන කණ්ණාඩිය වගේ එක අපි කියන ඔපයක් කියලා. මේ ඔපයට අපි කියන ඒක ඔපේ හැදලා තියෙන්නේ ප්‍රසාද රූපේ. ප්‍රසාද රූපය. प्रसाद की उपयोगन प्रसाद रूपे का चाकु प्रसाद रूपे चाकु प्रसाद रूपे अहेती अहे वितरा इतना एक वेटेन्नी मुखाद मे अपे यह इसन ओ मलकना मले वर्ण रूपे
වර්ණ රූපේ එතකොට මේක හැදලා තියෙන්නේ මොන වයින්ද මේක හැදලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ආෂ්ට ශුද්ධාෂ්ටකේ නැත්තම් අර අවිනිභෝග රූප 8 අවිනිභෝග කියලා කියනවා අපි ඒවට එතකොට ඒකේ තියෙන හැබැයි 8ක් තිබුණාට 8ෙන් 1 රූපයයි තමයි මේකට වැටෙන්නේ අනිත් ඒවා වැටෙන්නේ නැහැ වැටීමේ හැකියාවක් නැහැ හරිද එතකොට ඒකේ ගුණයක් තියෙනවා මේ වර්ණ රූපයේ දැන් මෙතන තියෙනවා වර්ණ රූපයේ විවිධ ආයුන් තියෙන වර්ණ රූප තියෙනවා හරිද චිත්තක්ෂණ එකක් ආයු කාලය තියෙනවා දෙකක් ආයු ඉතුරුවේ එක චිත්තක්ෂණ විතරක් ආයු ඉතුරු වෙච්ච මේ ඒව තියෙනවා නේද එක චිත්තක්ෂණ නේ කුඩා චිත්තක්ෂණ එකක් තියෙන ඒවත් තියෙනවා කුඩා චිත්තක්ෂණ දෙකක් තියෙන ඒවත් තියෙනවා කුඩා චිත්තක්ෂණ තුනක් තියෙන ඒවත් තියෙනවා කුඩා චිත්තක්ෂණ තුනයි කියන්නේ චිත්තක්ෂණ එකයි ඉතින් මේ විදිහට කුඩා මේ චිත්තක්ෂණ 51 දක්වා කුඩා චිත්තක්ෂණ ගත්තොත් 51 දක්වා ආයුන් තියෙන වර්ණ රූප තියෙන බව පැහැදිලි නේද මෙතන එක එක ආයු කාලයව තියෙනවා හරිද හැබැයි ඒ වගේම මෙතන මේ චක්කු ප්‍රසාද රූපයේ තියෙනවා කුඩා චිත්තක්ෂණ එකක් ආයු තියෙන ඒවා ආයු තියෙන ප්‍රසාද රූප තියෙනවා කුඩා චිත්තක්ෂණ දෙකක් ආයු තියෙන ප්‍රසාද රූප තියෙනවා නේද ඒ වගේ කුඩා චිත්තක්ෂණ හෝ ගිහිල්ලා කුඩා චිත්තක්ෂණ 51ක් ආයු තියෙන ඒවත් තියෙනවා එතන හරිද මේ දෙකම ආයිත් ඉපදෙනවා නිරුද්ධ වෙනවා ආයිත් උපදිනවා නිරුද්ධ වෙනවා පවතිනවා නිරුද්ධ වෙනවා උපදිනවා පවතිනවා නිරුද්ධ වෙනවා උපදිනවා පවතිනවා විදිහට මේ විදිහට නෙවෙන්නේ මෙතන මේ ප්‍රසාද රූපයේත් එහෙමයි වෙන්නේ වර්ණ රූපයේත් එහෙමයි වෙන්නේ. එහෙම වෙමින් පවතිනවා. ඒත් හැබැයි මේ වර්ණ රූපයේ තියෙන ආයු කාලයට සමාන එකකටම තමයි මේ මුණ ගැහෙන්න පුළුවන් මේ චක්කු ප්‍රසාද රූපයයි වර්ණ රූපයයි. චක්කු ප්‍රසාද රූපයයි වර්ණ රූපයයි එක ආයු කාලයේ විතරයි හමු මුණ ගැහෙන්න පුළුවන්. එතකොට මේ ඇහැට වැටෙන රූපේ හොඳටම පැහැදිලිව අපිට පේන්නේ මේක මුලින්ම මුණ ගැහෙන්න ඕන. කොහොමත් පළවෙනි චිත්තක්ෂණයේදී මුණ ගැහෙන්නේ නැහැ. දෙවෙනි එකේම මුණ ගැහුනොත් ඒක තමයි අපිට හොඳටම පැහැදිලි. මොකද අර හරි තරුණයි අර මේ වර්ණ රූපය තරුණයි නේද? මේ වර්ණ රූපයත් හොඳ තරුණයි. මේ චක්කු ප්‍රසාද රූපයත් තරුණයි. ඔන්න හරි ශක්තිමත් මේ දෙන්න එකට හමු වෙන දෙන්න ශක්තිමත් දෙන්නේ. ඇයි ඒ? ස්ථිතියේදී මේ වර්ණ රූපය දුර්වල වෙනවා දුර්වල වෙනවා ඒ වයසට යනවා අපි කිව්වනේ අපි කිව්වා දැන් මෙන්න අපි කිව්වා දැන් රූපේ ආයු කාලය කීයද තික්තක්ෂණ 17යි තික්තක්ෂණ 17යි ඒ 17ේදී පළවෙනි අපි කියමු පළවෙනි චිත්තක්ෂණේදී මුණ ගැහෙන්නේ නැති බව අපි කිව්වා. අපි ඒ 17 ලියාගමු. අපි ලියා ගන්නවා මොන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි. මොන චිත්තක්ෂණ 17. මේ වර්ණ රූපේ චිත්තක්ෂණ 17. ගත්තහම පළවෙනි එකේදී කොහොමත් හමු වෙන්නේ නැහැ. ඒක ආයෙත් අපි මේක බෙදා ගන්නවා. කොහොමද? කුඩා චිත්තක්ෂණ 3 බැගින්. 1යි 2යි 3යි 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 කුඩා චිත්තක්ෂණ කියන්නේ චිත්තක්ෂණ එකක් බෙදෙනවා ආයි කුඩා චිත්තක්ෂණ තුනකට බෙදෙනවා අපි දන්නවා සිත ගත්තාම සිතේ ආයු කාලය කීයද චිත්තක්ෂණ 1යි ඒකේ එක ගත්තාම ආයි 1යි 2යි 3යි කියලා තුනකට බෙදෙනවා මේ පළවෙනි එක තමයි උත්පාදක්ෂණය මේ අන්තිම එක තමයි බංගක්ෂණය මේක ස්ථිතික්ෂණය හරිද බංග මේක උත්පාද මේක ස්ථිතික්ෂණය එහෙමයි ගත්තේ හරිද? ඒ වගේම මේ රූපය නම් 17ක් යනවා. පැහැදිලිනේ? ඒ වගේ 17ක් යනවා. ඒනොත් මේ එකක් පළවෙනි එක ගත්තාම මේ ඒකේ පළවෙනි එක තමයි උත්පාදක්ෂණය.
उत्पाद मेके अंतिम एक में दाहते अंतिम एक तमाय बांगाक्षने हरिद हरिद දැන් මේක ඉපදිලා නිරුද්ධ වෙනකොට සිත්නම් 17ක් ඉපදිලා නිරුද්ධ වෙලා. ඒක පැහැදිලින්නේ. හරිනේ? එතකොට මේ උත්පාදක්ෂණේ ගත්තහම දැන් මෙතර ගත්තහම මෙතන මේ බංගක්ෂණේ ඉන්න වර රූපක් තියෙනව නේද? ඊට පස්සේ බංගක්ෂණයට තව යන්න කලින් චිත්තක්ෂණ දෙකක් ඉතුරු වෙලා තියෙන රූපක් තියෙන තුනක් ඉතුරු වෙලා රූපක් තියෙන. ඒ කියන්නේ 17ක් एक चिताक्षण इतरवेलतीन रूपत्न इट पास मे विधिट मे हेम वयसमतीन वर्णरूपतीन वापदी ओ एवगेम मिथन चक्कुप्रसाद रूप मे हेम वयसमतीन मिथनतीन वापहद्रीन ओ एक पेहद्री इतकोट मेके नियाम धर्म आगतीन वीति आगतीन वे फलवनी के मे देख मुनगहन बै मे फलवनी चिताक्षण පළවෙනි චිත්තක්ෂණයේදී මේ දෙක මුණ ගැහෙන්න වහගෙන්නේ නැහැ. ඈ? ඔව් ඒක තමයි. නැහැ පළවෙනි එකේදී කොහොමත් වෙන්නේ නැහැනේ. මේකේදී හැමුණ ගැහෙන්නේ නැහැ. ඊළඟ දෙවෙනි එකේදී ඉස්සෙල්ලම මේ එතකොට මේකෙදී අපි මේ කියන්න ගියේ දැන් මේකෙදී මෙහෙම යනකොට මේ ස්ථිතික්ෂණයේදී දැන් මෙතනින් එහාට ගියාම මේක උත්පාදක්ෂණය මේක බංගක්ෂණය ඊටු ටික स्थिति क्षण अरे मेके स्थिति क्षण मे स्थिति क्षण ओ हतलिस नाम अत्यन स्थित क्षण हतलिस नाम अत्यन कुडाचित क्षण इतर मेके दी मेक दुर्वल मेहमे दुर्वलो दुर्वल अडवेनो व्यय मे मे वयसटयान हरद इतकोट मेक हरी मेकट वा मेक शक्ति मद्भवेन वो मे दिवनी चिताक्षण तुंगनी चिताक्षण तरुण ශක්තිමත් මේක මේකට වඩා ශක්තිමත් මේක මේකට වඩා ශක්තිමත් මේක මේකට වඩා ශක්තිමත් ඔහොම ශක්තිමත් බව පැහැදිලිනේ එතකොට මෙතෙන්දි මුණ ගැහෙනවයි කියලා කියන්නේ මෙතන ශක්තිමත් නේද මෙයා එතකොට එයත් එක මුණ ගැහෙන්නේ කවුද මේ චක්කු ප්‍රසාද රූපේ එයත් ශක්තිමත් දෙන්නම ශක්තිමත් අන්න දෙන්නම ශක්තිමත් නිසා අර හොඳට රූපේ වේරෝ පැහැදිලි හොඳටම ඇහැට පැහැදිලි අන්න එතෙන්දී ඒක නිසා මෙතෙන්දී එකට හමු වෙන එකට අපි කියනවා එතෙන්දී කියනවා බවාංග චලනය දැන් බවාංග වෙමින් තිබුණේ සිට අන්න බවාංග චලනයක් වුණා නැහැට මොකක් හරි වැටුණ බව දැනුණා ඒක බවාංග චලනය ඒක නිසා ඊට කලින් එකට අපි අතීත බවාංග කියලා කියනවා ඊට පස්සේ ඊළඟ එකට අර තව බවාංග සිතක් ඇති වෙලා තමයි මේක නතර වෙන්නේ ඒක නිසා ඒකට කිව්වා බවාංග උපච්ඡේදය ඊළඟට ඊළඟ පංචද්වාරා වර්ජනේ ආවර්ජන සිත උන ඇහැරුවා උන දැන් චිත්ත වීතියක් ඇති වෙන්න කියලා චිත්ත වීතිය ඇතිවීම සඳහා උද්දීපනයක් ඇතිවීමක් ඇහැරීමක් කරා ඒකට පංචද්වාරා වර්ජනේ ඊට පස්සේ නෑ චක්කු විඥාණය ඊට පස්සේ චක්කු විඥාණය ඊට පස්සේ සම්පටිච්ඡණය සම්තිය සම්පටිච්ඡණ කියලා කියන්නේ පිළිගත්ත අරමුණ පිළිගත්තා දැන් අරගත්තා පිළිගත්තා मुखद गिदरट आविले अंदर हुयागण दें गिदरट आट पास सर इलीदन कथा कर बैनी अभी पीली गत्ता अमुत्ता गिदरट अंडगा गत्ता गत्ता ईट पास मुखद पीली गत्ता अरे अरगे पीली गाने अभी ईट पास विमसन मुखद आवे हिम की विमसन अरे සන්තිරණය ඊට පස්සේ වොත්තපණය ඊට පස්සේ තමයි විනිශ්චයක් දෙනවා ඊට පස්සේ දීලා විනිශ්චයක් දෙනවා වොත්තපණය කියලා කියන්නේ මෙතන මනෝද්වාරා වර්ජනය තමයි මෙතන ඇති වෙන්නේ අපි මෙතෙන්දී කියන්නේ වොත්තපණය කියලා ඊට පස්සේ ඔන්න ජවන් ටික ඇති වෙනවා ජවන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 7යි වෙලා ඊට පස්සේ තදාලම්මන දෙකක් ඇති වෙනවා තදාලම්මන දෙකක් ඇතුළත චිත්ත වීති අවසන් වෙනවා හරිද මේක මොකද්ද අතිමහත් ආරම්මන වීති එක එක පළවෙනි එක එකයි එයින් තියෙන්නේ එයින් එකයි අතිමහත් ආරම්මන වීතිය මේක හරිද ඊට පස්සේ මොකද වෙන්නේ ඒකෙන් ඇති වෙනවා අපිට දැන් හොඳටම ඇහැට පේන හොඳයි හොඳටම ඇහැට පේනවා නම් ඒ දැන් අන්ධයන්ට ඇහි ඇති වෙන්නේ නැහැ ඇහැට පේන්නේ නැහැ නේද ඉතින් ඇහැට රූපය ඇති වෙන්නේ අනිත්‍ය වෙහෙනවා ඉතින් අනිත්‍ය අනිච්චිත්ත්ව වීතිය ඇති වෙනවා
ඇහැට ඇතුල් වෙලා ඇහැට ඇතුල් වෙන විදියක් නැහැ නේ ප්‍රසාද රූපය නැහැ අන්ධයන්ගේ මොකද වෙන්නේ මේ කියන ප්‍රසාද රූපය නැහැ එයාගේ පිටල නැහැ හරිද එතකොට මේ ගොළුවන්ගේ මොකද වෙලා තියෙන්නේ ගොළුවන්ගේ ශෝත නැහැ ඔව් ගොළුවන්ගේ ශෝත නැහැ ගොල් මේ ඉතින් ගොළුවගේ තියෙන උගුරේ ප්‍රශ්නේ කතා කරන්න බැරි එකනේ තියෙන්නේ उग्रे प्रश्न शोत प्रसाद रूपे प्रश्न खने ओ खने प्रश्न आवे කර්මයනේ කර්මයනේ එයාගේ උපදල දෙන්නකොට ප්‍රසාද රූප ටික උපදල දුන්නේ නැහැ ඒ කියන්නේ ඈ කර්මජ රූපනේවා කර්මජ රූප ටික මේ ප්‍රසා මේ ශ්‍රෝත ප්‍රසාද රූපයක් කියන්නේ කර්මජ රූපයක් ඒක උපදල දුන්නේ නැහැ ඒ උපදල දුන්නේ නැත්තේ එයාගේ කර්මයේ කර්මයේ හේතුවෙන් කර්මයේ ප්‍රශ්නයක් හරිද හරිද ඊට පස්සේ අනිත් එකත් එහෙමයි දැන් හරි නේද පංචද්වාරික චිත්ත වීති ටික හරිනේ චිත්ත වීති 75 ඊළඟට මනෝද්වාරික චිත්ත වීති මනෝද්වාරික චිත්ත වීති ගත්තහම වර්ග කීයක් තියෙනවද කීනවද මනෝද්වාරික චිත්ත වීති වර්ග දෙකයි නෑ 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 කාමජවන් කාමජවන් අර්පණ අර්පණ කියලා වර්ග දෙකක් තියෙනවා කාමජවන් කියලා කියන්නේ අර්පණා කියුවේ මොකද්ද අර්පණා කියේ භාවනා කරලා උපදන ඒවා කාමජවන් කොච්ච මොනවද තියෙන්නේ කාමජවන් මේ කාමජවන්නේ අර්පණා මොනවද අර්පණා කියලා කිව්වේ ආයෙත් ධානය සහ මාර්ගඵල හරිද ध्यान सह मार्गफल इतोट एक आईटिकलंगट कथा झाम जवान कथम आय वर्ग दिखेन ये देख मुखाद आयतेन चित्तक्षण चित्तक्षण सतलोसा दाह तक चित्तक्षण सतलोसा आयुति आयुति वर्तमान रूप रूप अरमुनु करगे नतिवेन චිත්තවීති සහ චිත්තක්ෂණ 14ක් ආයු නැති ආයු නැති ඒවා තමයි නාම රූප දෙකම තියෙනවා එතන හරිද අර චිත්තක්ෂණ 14ක් ආයු නැති වර්තමාන රූප අරමුණු කරගෙන ඇති වෙනව දැන් රූප කොච්චර ඔක්කොම කීයක් තියෙනවද රූප 28යි රූප 28න් රූප 22ක් තියෙනවා आयु काले चित्तक्षण दाहतक्तियनवा चित्तक्षण दाहतक्तियनवा हयक्तियनवा चित्तक्षण दाहतक्कायु नतीयवा मनोदे ये हय विज्ञाति रूप देखाय विज्ञाति रूप है कियने काय विज्ञाति रूपे आय वाची विज्ञाति रूपे आयु काले कियद चित्तक्षण एकाय चित्तक्षण एकाय मतलब सीतक आयु काले तमाय तियने चित्तक्षण एकाई इट पास लक्षण रूप हतरा लक्षण रूप हतर के लिए उपतिय उपचय संतति जरता अनिच्चता उपचय आयु काले की कुडा चित्तक्षण एकाई उत्पाद काले उत्पाद काले संतति कुडा चित्तक्षण एकाई इट पास जरता जरता कुडाचित्तक्षण हतलिस्नामे जरता मेद स्थिति काले रूपे स्थिति काले कुडाचित्तक्षण हतलिस्नामे इट पास अनिच्चता कुडाचित्तक्षण काय अनिच्चता कुवे बांगक्षणे ने रूपे बांगक्षणे कुडाचित्तक्षण एकाय मे ओक्कोम चित्तक्षण दाहतर वडा अडुई
අඩු නිසා ඒ 6 එන්නේ නැහැ මෙතෙන්ට මේකෙත් ඊට පස්සේ ඉතුරු ටික ඔක්කොම එනවා ඉතුරු ටික 22ක් තියෙනවා ඒ ටික ඔක්කොම එනවා ඒ ටිකේ චිත්තක්ෂණ 17ක් ආයු කාලය තියෙනවා හරිද එතකොට ඒක ඒකෙත් වර්තමාන රූප අරමුණු කරගෙන ඇතිවෙන රූප මේ චිත් මේවා තමයි මේ ඒක ගත්තම ආයි දෙකකට බෙදෙනවා මොකද්ද විභූතාරම්මන අවිභූතාරම්මන කියලා ආයි මේකත් ඒ විදිහටම දෙකකට බෙදෙනවා විභූතාරම්මන අවිභූතාරම්මන විභූතා කියලා ආරම්මන කියලා කිව්වේ ඒක ප්‍රබලයි ප්‍රබල ඒවා සහ දුබල ඒවා කියන එක දුබල අරමුණු ප්‍රබල අරමුණු දුබල අරමුණු प्रबल आरमणु दुबल आरमणु की विभूत आरामण अविभूत आरामण की लगे अरे इतोट विभूत आरामण एक बला मनोद्धारक विधि इकसी तीसाय तीरणे चित्ताक्षण सतलसा आयुति वर्तमान रूपया अरमणु करकेन विभूत आरामण वीति पसाकैत्ते अविभूतारम्मन वीति देखा कैत्ते विभूतारम्मन वीति पहाय विभूतारम्मन वीति पहाय अविभूतारम्मन वीति देखा मिथन विभूतारम्मन वीति एकाय अविभूतारम्मन वीति एकाय उन्नो विधिर्तमाय हेदेन्ने काम जवान टीक එතකොට ඒකෙදි ගත්තාම ඒකෙත් අර චිත්තක්ෂණ 17 යනවනේ මෙතන මෙතන චිත්තක්ෂණ 17ක් ආයු කාලේ ආයෙත් යනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි ඒ චිත්තක්ෂණ 17 යනවනේ ये वर्तमान अरमु अरगेन तमाय मनोद्वारेट एन्न पुलुवा मनोद्वारेट ये मतक्करला मतक्करोत् मोन वगे कक्द ये मतक्केन्ने अपिट दै ये अरमुणेन्ने कोहाटद मनोद्वारेट एन्ने दै अपि हितुमु वर्तमान अरमुणक् सत्य वशयेन् एन्ने कोहाटद पञ्चद्वारेट एन्ने वर्तमानो दै हट दैन् अपि इस्सरा तियेन हेटेन रूपे अभी इसरा इतकोट आप हरने एक नहीं इतकोट त्रिहेतुक नुअन आएगी हुआ आप क्या उदय त्रिहेतु पताक्ति आए මොකද ඒ ඇයිට තමයි ධාන ලබන්න පුළුවන්. ධාන මාර්ගඵල ලබන්න පුළුවන් ත්‍රි හේතුක පතක් වෙන්න ඕන. ඒ කියන්නේ පෙර භවයේ මරණාසන්න චිත්ත වීතියට උත්කෘෂ්ට වූ අලෝභ අදෝස අමෝහ හේතු සහිතව අපි කියන්නේ හේතු කෙලේව නේද? හේතු සහිතව ඇති වුණු කුසල කර්මයක් මරණාසන්න චිත්ත වීතියට අරමුණු වීම නිසා ප්‍රතිසන්දිය ලැබෙනෝ ත්‍රි හේතුකව උපත්තියක් ලැබෙනවා ප්‍රතිසන්දිය. ඒතර එහෙම ලැබුණු අයට අපි කියනවා නුවණ ඇති අය කියලා. නුවණ ඇති අය කියලා කියනවා අපි. ඒ නුවණ ඇති අයත් ආයි අපි කොටස් දෙකකට බෙදා ගන්නවා. තියුණු නුවණ ඇති සහ තියුණු නුවණ නොතියුණු නුවණ ඇති. එහෙම කියමු. තියුණු නුවණ ඇති සහ නොතියුණු නුවණ ඇති. නුවණ තියෙනවා තියුණුයි තියුණු නුවණ තියෙනවා තියුණු නැහැ හරිද ඒ දෙකොල්ලම ත්‍රි හේතුකයි එතකොට තියුණු නුවණ ඇති අයට අපි කිව්වා චිප්‍රාබින්්‍ය කියලා චිප්‍රාබින්්‍ය ඊළාට තියුණු නුවණ ඇති අයට අපි කිව්වා
දන්දාබිඤ්ඤ දන්දාබිඤ්ඤ ක්ෂිප්‍රාබිඤ්ඤ දන්දාබිඤ්ඤ එතකොට ඒ අනුව අපි ආයෙත් දෙකකට බෙදෙනවා බෙදෙනවා මොනවද බෙදෙන්නේ මේ ධාන ධාන දෙකකට බෙදෙනවා දැන් අපි ඉස්සෙල්ලා කිව්වා ධාන කීයක් තියෙනවද ධාන නමයක් තියෙනවා නේ ධාන නමයක් තියෙනවා අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ අපි දන්නෝනේ අර්පණා වීති ගැන අර්පණා වීති වර්ග පහක් තිබුණා ඒ තමයි ධාන වීතිය මාර්ග වීතිය ඵල සමාපatti වීතිය අවිඤ්ඤා වීතිය නිරෝධ සමාපatti වීතිය කියලා අර්පණා වීති පහ කොටසක් තිබුණා ඒ කොටසෙන් ඊට පස්සේ ඒක ධායි දෙකකට බෙදුණා ආධිකාර්මික වීති සහ සමාපජ්ජන වීති කියලා ඒ දෙක බෙදුනේ ආධිකාර්මික කිව්වේ ආරම්භක ඉස්සෙල්ලම සමාපත්තියට සම්බන්ධ නැත්නම් ධානයට සම්බන්ධින වෙලාවේ ඇති වෙන වීති එක විදියකට ඇති වෙන්නේ ඒක අපි එක වර්ග 9ක් විදියට එතෙන්දි ගත්තා ඊට පස්සේ සමාපජ්ජන කියන්නේ ධානය ලැබපු කෙනා නැවත ධානයට සම්බන්ධින කොට ඇති වෙන වීතිය වෙනත් එකක් විදියට අපි ගන්න. එතකොට 18ක් එනවා. 18ක් එනවා. ඒක නැවත වතාවක් දෙකකට බෙදෙනවා. ශිප්‍රා විඤ්ඤ සහ දන්දා විඤ්ඤ විදියට ඒ කියන්නේ තියුණු නුවණ ඇතියන්ගේ චිත්ත වීති සහ නොතියුණු නුවණ ඇතියන්ගේ චිත්ත වීතිය විදියට දෙකකට දෙකෙන් වැඩි වෙනවා 18 දෙකෙන් වැඩි වුණාම 36ක් වෙනවා 36ක් වෙනවා එතකොට ඒ 36ක් තියෙනවා එතකොට ධාන වීති 36ක් වෙනවා 36 ඊට පස්සේ ඒක නැවතවතාවක් දෙකකට බෙදෙනවා කුසල ධාන සහ ක්‍රියාජාන විදියට ඒ මොකද්ද දැන් ක්‍රියාජාන කියලා කිව්වේ රහතන් වහන්සේලා රහතුන් වහන්සේලාත් මේ මේ ඔක්කොම මේ පිළිවෙලේ ආයේ ඉන්නෝ නේද මේ 36ටමයි ති මේ රහතන් වහන්සේලා ඉන්නේ එතකොට ඇති වෙන්නේ කුසල්ද නෑ ක්‍රියා එතකොට කුසල් නෙමෙයි ක්‍රියා ඇති වෙන්නේ එතකොට එතන 36ක් වෙනම ඉන්නවා එතකොට රහත් වෙලා නැති අය ආයෙත් 36ක් වෙනම ඉන්නවා. එතකොට 36 36 72ක් ඉන්නවා. එතකොට 270ක් තියෙනවා ධාන වීති. ධාන වීති 270ක් තියෙනවා. 72ක්. හරි නේද? කොහොමද ආවේ? ආයෙත් මතක් කරගත්තොත් රූපාවචර ධාන 5යි අරූපාවචර ධාන 4යි. 5 4යි නමය ධ්‍යාන නමයක් එතන නමය ආධිකාර්මික සහ සමාපජ්ජන විදියට දෙකකට බෙදුණා එතන නමය 18ක් වුණා 18ක් වෙලා නෑ 18ක් වුණා 18ක් වෙලා ඒක ශිප්‍රබිඤ්ඤා දණ්ඩබිඤ්ඤා අවිඤ්ඤා විදියට දෙකෙන් වැඩි වෙලා 36ක් වුණා 36ක් වුණා ඒක ඊට පස්සේ කුසල් සහ ක්‍රියා විදියට දෙකෙන් වැඩි වුණා 72ක් වුණා හරි එතකොට ධාන වීති තියෙනවා 72ක්. ධාන වීති තියෙනවා 72ක්. ප්‍රථම ධාන ආධිකාර්මික වීති 2. එතකොට ප්‍රථම ධානයේ ආධිකාර්මික වීති 2 තමයි ඔන්න ඊළඟට පැහැදිලි කරනවා කොහොමද? ප්‍රථම ධානයේ ලැබීමට නිසි භාවනාවක යෙදෙනා වූ යෝගාවචරයාට යෝගාවචරයා හර ධානයේ ලැබීමට ලං වූ කල්ලි භවාංග චලන භවංග උපච්ඡේදයන්ගෙන් පසු භාවනා ආරම්භණය අරමුණු කොට මනෝද්වාරා වජ්ජන චිත්තේ ඉපිද නිරුද්ධ වේ ඉක්පිති ඒ ආරම්භණයම ගනිමින් ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර ජවණයන් අතරේ යම්කිසි එක් ජවණයක් පරිකර්මයේ උපචාරය අනුරෝමයේ ගෝත්‍ර භූය යන නම් වලින් සතර වරක් ඉපිද නිරුද්ධ වීමෙන් පසු ප්‍රථම ධාන චිත්තේ එක් වරක් ඉපිද නිරුද්ධ වේ අනතුරුව භවාංග වේ මේ දන්දාබිඤ්ඤ පුද්ගලයාගේ ප්‍රථම ධාන ආධිකාර්මික වීතියේ. ඊට මොකද වෙන්නේ? අපි ලිව්වොත් ඒක මොකද වෙන්නේ? භවාංග චලන ඉස්සල වෙනවා. දැන් භවාංග චලන වෙලා භවාංග චලනය ඇවිල්ලා භවාංග උපච්ඡේදය ඇවිල්ලා ඊට පස්සේ මනෝද්වාරා වර්ජණය නේ. මනෝද්වාරා වර්ජණය ඉපිද ඉපිදී ඒ ආරම්මණය ගනිමින් ඥාන සම්ප්‍රයුක්ත කාමාචර ජවණයන් අතුරෙන් එක ඒ කාමාචර ජවන් වෙනෝ ජවන් හතරක් නේ ජවන් 1 2 3 4ක් වෙනවා
ඒ ජවන් වල විශේෂ නමක් දෙනවා මේකට කිව්වා පරිකර්මය මේකට උපචාරය ඊට පස්සේ මේකට අනුලෝම ගෝත්‍රම ජවන් හතරක් හරිද මේකට පිළිවෙලින් අපි වෙනම ජවන් වලට නම් හතරක් දෙනවා වරක් නම් වලින් සතර වරක් කිපිද නිරුද්ධ වීමෙන් පසු ප්‍රථම ධාන චිත්තය එක් වරක් කිපිද ඊට පස්සේ ප්‍රථම ධාන චිත්තය එක් වරක් කිපදෙනවා ධාන චිත්තය එක් වරක් කිපිද අනතුරු භවංග වේ ධාන ඇවිල්ලා භවංග වෙනවා ධාන ඇවිල්ලා භවංග වේ ඕක තමයි දන්ද අවිඥා පුද්ගලයාගේ ප්‍රථම ධාන චිත්තය එක එක ප්‍රථම ධාන චිත්තේ ඉන්නේ මලවෙනි ධානයේ ඊළඟට චිප්‍රවිඥාවහම මොකද වෙන්නේ මෙන්න මේ උප මේ පරිකර්ම කියන එක ඇති වෙන්නේ නැහැ චිප්‍රවිඥා එයා චිප්‍රවිඥා නිසා දියුණු නිසා කෙලින්ම උපචාරයට යනවා එයා එයාගේ වෙන්නේ භවාංග චලනය භවාංග උපච්ඡේදනය මනෝද්වාරා වර්ජනය මෙතන ජවන් තුනයි එන්නේ තුනයි මෙතන පරිකර්මේ නැහැ උපචාර අනුලෝම ගෝත්‍රභූ ඇවිල්ලා මෙතන ධාන චිත්තේ ඇවිල්ලා ප්‍රථම ධානය ඇවිල්ලා භවංග වෙන. ඔන්න ඔක තමයි වෙනස තියෙන්නේ. හරිද? මේ යට තියෙන මෙතන දන්ද අවිඥා ගියාගේ ප්‍රථම ධාන ආදි කර්මක විදි කියලා යට තියෙන භවංග චරණ භවංග පච්චේන මනෝජාර වර්ජනේ පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභූ ප්‍රථම ධානය භවංග චිප්පවිඥා පුද්ගලයාගේ වෙන්නේ මනෝ උපචාර වෙනවා ඒතර පරිකර්ම නැහැ අයිතිකේ විදියමයි ඊළඟ සමාපජ්ජන වීතිය ගත්තාම ප්‍රථම ධාන සමාපජ්ජන වීති ගත්තා මෙසේ ප්‍රථම ධානය ලැබූ යෝගාවචරයා ධානයේ සංවේදනු කැමැති විටක නැවතත් ඒ භාවනාවේ යෙදුණු කල්ලි භවාංග චලන භවාංග උපච්ඡේද මනෝද්ධාර වාජනේ පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභූ යන සිත් පිළිවෙලින් ඉපිත නිරුද්ධ වූ පසු ප්‍රථම ධාන චිත්තේ වාර බොහෝ ගන්නක් ඒකේ වෙනස තියෙන්නේ මේක වාර වල මේක එකයි මේ ආවේ මෙතන එකයි එන්නේ මෙතන එකයි එන්නේ මේ දෙකීම මේක දන්දා මේක චිප්‍ර හරිද මේක ආදි කාර්මික මේක සමාපජ්ජන සමාපජ්ජන එකේ දන්දා චිප්‍ර කියලා දෙකක් බෙදෙනවා ඒ දෙකේ වෙනස එන්නේ මොකද්ද භවාංග චලන මේකමයි එන්නේ භවාංග චලන භවාංග උපච්ඡේදනය මනෝද්වාරා වර්ජනය ජවන් 1 2 3 4ක් එනවා ඒ හතර තමයි පරිකර්ම උපචාර අර්පණා ගෝත්‍රභූ මෙතන ධාන 1 වෙනුවට මෙතන 1යි වෙන්නේ 1 වෙනුවට මෙතන ධාන 2 දෙකක් නේ කිහිපයක් වෙනවා බොහෝ ගණනක් ඇතිවීමේ විතර ධ්‍යාන කීපයක් වෙනවා. ඇවිල්ලා තමයි භවංග වෙන්නේ. අන්න එක තමයි සමාපජ්ජන. සමාපජ්ජන වෙන්නේ. මෙතන වෙන්නේ චිප්‍රවිඤ්ඤා ගත්තා භවංග චලන භවංග උපච්ඡේදනය මනෝද්වාර වර්ජනය ජවන් තුනයි වෙන්නේ. ඒ ජවන් තුන තමයි පරිකර්මෙන් නැ උපචාර අනුලෝම ගෝත්‍රභු. ඇවිල්ලා ධ්‍යාන බොහෝ ප්‍රමාණයක් වෙනවා කිල්ල භවංග වෙනවා හරිද එයා ධ්‍යානෙ නැගිටින ගම ඇති වෙනවා හැම කලෙවි මේ ප්‍රථම ධ්‍යාන ආදි කාර්මිකයට අනිවාර්යෙන් හැම කෙනාටම ඉස්සෙල්ලා එකයි උපදිලා භවංග වෙනවා එයාට එකසරෙ පුහුණු කරලා තමයි වශී කරගත්තට පස්සේ මෙහෙම වෙන්නේ මේ වශී කරගත් එක්කෙනා ධ්‍යානෙ වශී කරගත්ත එක්කෙනා වශී කරගන්න දැන් පළවෙනි එක කොහොමවත් වශී කරගෙන නැහනේ. ඒ ධානයට සමවැදලා ඊට පස්සේ තමයි මෙයා නැවත ඒක ධානයට සම්බන්ධලා තමයි වශී කරගන්නේ මේක. පළවෙනි එකයි එක සැරයක් ඇති විතර නැති වෙලා යනවා. ඒත් භවංග වෙනවා. හරිද? ඒ ධානය ටික. ඊට පස්සේ මෙසේ පිළිවෙල මෙසේ මේ වීතිවල ඇතිවන කාමාවචර ජවනයන්ගේ පළමුවන සිතට පරිකර්මේන නාමයේ දී ඇත්තේ ඉන්ද්‍රිය සමතාදී කරුණු වලින් ඒ සිත අර්පණා චිත්තය ඇතිවීමට විශේෂයෙන් උපකාර වීම වශයෙන් අර්පණාව ඇති කරන්නාත් මෙන් පවත්නා බැවිනිය. එතකොට ඒකට පරිකර්ම කියලා කියන්නේ අර්පණාව ඇති කරන්නාත් මෙන් තමයි මේක ඇති වෙන්නේ. මේක කාමාවචර ජවනයක්.
එක ධානයක් නෙමෙයි ධාන සිතක් නෙමෙයි නමුත් ඒක ඇති වෙන වාගේ කාමාචර ජවනයක් ඇති වෙනවා ඒක තමයි පරිකර්ම කිව්වේ දෙවන සිතට උපචාරය නම් දී ඇත්තේ සමීප කාලයේදී අර්පණා චitte ඇතිවීමට උපකාර වීම වශයෙන් අර්පණාවට ලංව සිටින බැවිනේ ඒක ලංව සිටින බැවි වෙන්නේ උපචාර යන වචනේ තේරුම සමීපේ හැසිරෙන කියන එක තමයි උපචාර කියලා කිව්වේ සමීපේ හැසිරෙන තුන්වැනි සිතට අනුලෝම යන නම් දී ඇත්තේ අර්පණා චitte ඇතිවීමට බාධක කාමචන් චාමච්ඡන්දාදී දුරුකිරීම වශයෙන් අර්පණාවට අනුකූලව පවත්නා බැවිනි. එතකොට මේ පරිකර්ම උපචාර අනුලෝම කියන ඒ තුනම අර අර්පණාවට මේ සහයෝගය දෙනවා ඇතිවීම සඳහා සහයෝගය දෙන කාමාවචර සිත්. සතරවන සිතට ගෝත්‍රභූ යන නම් දී ඇත්තේ කාමාචර භාවයේ ඉක්මවන බැවින් ඒ සිතට ළඟට අර්පණා චිත්තයක්ම මිස කාමාචර චිත්තයක් ඇති නොවන බැවිනි. ඒකෙන් පස්සේ අනිවාර්යෙන් ගෝත්‍රය වෙනස් කරනවා. එයා මහග්ගත සහ කාමාවචර කියන මට්ටම් දෙක අන්තිමයා තමයි මේ ගෝත්‍රය. ගෝත්‍රය වෙනස් කරන සිත කියන නිසා තමයි ගෝත්‍රභූ කියලා කියන්නේ. ඒතර පරිකර්ම උපචාර අනුරෝම ගෝත්‍රභූ කියන සිත් හතර තමයි එන්නේ තෙදි. ඒ හතර තමයි මෙතන මේ අපි කතා කරේ. මේ දින පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රව. ඊළඟට ප්‍රත්‍යවේක්ෂා වීති. ප්‍රත්‍යවේක්ෂා වීතිගත තම ධාන ලැබීමෙන් පසු ධාන සමාපත්තිය නැගිටීමෙන් පසු ධාන ලාභී වූ තමන් ලැබූ සමවැදුණු ධානයේ ඇති ध्यानांगयान प्रत्यवेक्षा करति ये कराने आवर्धन वशी भावे हा प्रत्यवेक्षा वशी भावे अतिकरगणु पिनिसे ये ध्यानांगयांगे अति ध्यानांग गणनट प्रत्यवेक्षा वीति अति वे प्रथम ध्याने ध्यानांग पसक अति बैविं प्रितर्क्य प्रत्यवेक्षा करण वीतिय विचारे प्रत्यवेक्षा करण वीतिय प्रीति प्रत्यवेक्षा करण वीतिय सुखे प्रत्यवेक्षा करण वीतिय एकाग्रता प्रत्यवेक्षा करण वीति यय वीति पसक अति उन्हें प्रत्यवेक्षा करण वीति ध्यानांग प्रत्यवेक्षा करें इतने इधर ए करण इतने पहाक्यन ये ध्यानांग पहाक्यन सर प्रत्यवेक्षा वीति वेल अतिवर्णे कामाचर जवनयान पवन की इतने प्रत्यवेक्षा करण वीति वेल कामाचर जवनयान तमय वेन्नी इतोट प्रत्यवेक्षा वीति भवांगचालन भवांगुपच्छेद अनतुर्व ध्यानांगे अरमुनु करने मनोद्वारा वर्जन चित्ते याम किसी कामावचर जवनयाक सत्वराग अतिवीमेन पशु भवांग वे इतने मेतन वैदगत मेके प्रत्यवेक्षा वीति गत्तहम अर एकेदि वेन्ने कामावचर जवनयान इतने अतिवेन्ने अर वितर्क विचार प्रीति सुख एकाग्रता तीन ध्यानांग पहक तीनोने ये ध्यानांग पह උපදවාගෙන තිය ඒ කියන්නේ උපදවා ගත්තට පස්සේ ඒ ඒ ධාන චිත්තයේ තියෙන ඒ ධානාංග පිළිබඳ මෙනෙහි කරනවා ඒ ඒක හැබැයි ධාන නෙමෙයි ඒවා කාමාවචර ජවන් සි එතකොට මතකයි නේද ප්‍රත්‍යවේක්ෂා වශීභාවයන් පහක් තිබුණේ පංච වශීතාවල वशीभावयन इकक्तम प्रत्यवेक्षा वशीभावया कति करगान एक प्रत्यवेक्षा किरी मे वशीभावया कति करगान एक मे अर वशीभावेन एक वर्गया पंचवशीता वाले एक नमूत एव ध्यान सिद्धि मे एव कामजव कामाचर जव इधर ऐं पहाक्तियन प्रत्यवेक्षा वीति गता वर्ग पहाक्तियन ध्यानांग पहाट अनुकूल वशीभावे अतिवुअंट प्रातिहारे क्रीमादी सन्धा इग्मनीन ध्यानांग मेनीकरण अवस्थावन्नि कामाचर जवान पसकीन हो हतरकीन वीदिय केलवर वे हरि इतकोट अपि एटिक साकाच्छा कर दें अपि इतुर्वेल तीयनो मार्ग वीतिहा फलसमापत्ति वीति अपि हेमत ईलंग दवसे एटिक साकाच्छा करमु ईट पस्से अपिट मार्ग फलसमापत्ति वीति अभिज्ञा वीति निरोध समापत्ति वीति एटिक तीयनो ईट अमतर तामनो तीयन तव चित्त वीति तीयनो त्रिवरद मरणासन्न चित्त वीति ओ मरणासन्न चित्त वीति तीयनो तत्र मूलिक चित्त वीति वर्ग तुनक तीयनो ने मनोद
मनो पंचद्वारक चित्तवीति मनोद्वारक चित्तवीति मरणासन्न चित्तवीति गिलोना हेम तुना विदियट अपि गन्नत् पुलुवन् मोकद मरणासन्न चित्तवीला आय තියෙනවා පංචද්දාරික සහ මනෝද්දාරික කියලා දෙකකට බෙදෙනවා. එතකොට ඒක අපිට ඒක උඩ වෙනම වෙන් කරලා ගත්තොත් අපිට පංචද්දාරික චිත්ත වීති, මනෝද්දාරික චිත්ත වීති, මරණාසන්න චිත්ත වීති කියලා ගොඩවල් තුනක් විදිහට අඳුර ගන්න පුළුවන්. පංචද්දාරික වීති විදිහට අපි දැන් ඉගෙන ගත්තා. ඒකේ 75 මූලික 5යි 5යි 4කට බෙදුණා. ඊට පස්සේ ඒ වගේ ඒවා ආයි එකක 15ක් තිබුණා. ඒ වගේ 75ක් ඔක්කොම තිබුණා. ඊට පස්සේ මනෝද්වාර චිත්තවිදී ආයත් වර්ග දෙකකට බෙදුණා මොනවද කාමජවන් සහ අර්පණා විදියට කාමජවන් ආයත් දෙකකට බෙදුණා චිත්තක්ෂණ 14ක් ආයු ඇති සහ නැති විදියට චිත්තක්ෂණ 14ක් ආයු ඇති ඒවා ආයත් විභූතාරම්මන අවිභූතාරම්මන විදියට බෙදුණා විභූතාරම්මන පහක් තිබුණා අවිභූතාරම්මන දෙකක් තිබුණා චිත්තක්ෂණ 14ක් ආයු නැති ඒවා දෙකකට බෙදුණා විභූතාරම්මන එකයි අවිභූතාරම්මන එකයි ඊට පස්සේ දෙවිධයකට බෙදුණා ඊට පස්සේ අර්පණා ටික ඔක්කොම 9ක් තිබුණා එතන ඔක්කොම 9ක් තිබුණා ඊට පස්සේ අර්පණා චිත්ත වීති ගත්තාම ආයත වර්ග 5කට බෙදුණා වර්ග 5 තමයි ධාන මාර්ග මාර්ග වීති ඵල වීති අවිඤ්ඤා වීති සහ නිරෝධ සමාපatti විදියටනේ ධාන වීති මාර්ග වීති ඵල සමාපatti වීති අභිඤ්ඤා සහ නිරෝධ සමාපatti වීති විතර බෙදුනා ඒකත් අපි දැන් මේ වෙනකොට සාකච්ඡා කරා ධාන වීති ටික ධාන වීති ඔක්කොම 72ක් තිබුණ බව අපි දැන් අඳුරගෙන ගත්තා ඒක බෙදුනේ මූලික වශයෙන් ධාන 9ක් තිබුණා ඒ 9 බෙදුනා දෙකකට කොහොමද බෙදුනේ ආධිකාර්මික සහ සමාපජ්ජන විදියට ඊට පස්සේ ආයත් දෙකකට බෙදුණා ශිප්‍රවිඤ්ඤ සහ දන්දබිඤ්ඤ විදියට ඊට පස්සේ ආයත් දෙකකට බෙදුණා කුසල් සහ ක්‍රියා විදියට ওই විදියට 72ක් හැදුණා ඊට පස්සේ ඊට අමතරව ප්‍රත්‍යවේක්ෂා වීති තිබුණා එන් වීති පහක් තිබුණා අනෝනේ මේ ටික අපි මේ වෙනකොට අපි සාකච්ඡා කරා ඒකට අපිට දැනට සාකච්ඡා කරන්න තියෙන්නේ මාර්ග වීති ටිකයි ඵල සමාපatti වීති ටිකයි අභිඤ්ඤා වීති ටිකයි ඊට පස්සේ නිරෝධ සමාපatti වීතියයි ඊට පස්සේ මරණාසන්න චිත්ත වීති ටික. ඒ ටික තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ සතියේ ඒ ටික සාකච්ඡා කරමු. මේක නැවත වතාවක් කියවලා හොඳින් තේරුම් අරගෙන ඉන්න. දැන් අද පාඩමේ අපිට ඇත්තටම මේ පාඩමට යන්න බැරි වුණා. නමුත් අපි මේ ටික සාකච්ඡා කරලා ඊළඟට නැවත වතාවක් අපි පාඩමට යනවා. එහෙනම් සිළු දනාටම තෙරුවන් සරණයි. චිත්තක්ෂණ 14ක් ආයු ඇති වර්තමාන රූප අරමුණු කරගෙන ඇති ඇති වෙන එක මොකද්ද කියන එකද ඔයහන්නේ ඒක තමයි කිව්වේ අර මේ මේකෙම දෙන උපමාව තමයි උදාහරණේ තමයි දැන් අපිට මේ වෙලාවේ මේ රුවන්වැලිසෑය වඳින්න ඕන නම් වඳින්න පුළුවන්ද බැරිද පුළුවන් දැන් මේ වෙලාවේ අපි මේ රුවන්වැලිසෑය වන්දනා කරන දැන් මේ වෙලාවේ තියෙන රුවන්වැලිසෑය වන්දනා කරන්නේ ඒක හැටෙනවද බෑ ඒ කියන්නේ අපි අරමුණු කරන්න බැරිද ඒක දැන් මේ වෙලාවේ තියෙන රුවන්වැලිසෑය අරමුණු කරන්න බැරිද පුළුවන්ද පුළුවන් ඒක අරමුණ දැන් තියෙන එක අරමුණු කරාම එන්නේ දැන් තියෙන එක තමයි මේ අපේ මනෝද්වාරයට එන්නේ ඒක. ඒක හැට නෙමෙයි එන්නේ. ඔව් මනෝද්වාරයට එන්නේ දැන්ගෙන රූපේ එන්නේ. ඒ රූපවල ඒ රුවන්වැලිසෑය රූපවලින් නේද හැදලා තියෙන්නේ. ඒකේ තියෙන වර්ණ රූපය. ඒකේ වර්ණ රූපය ඇහැට නෙමෙයි දැන් එන්නේ. දැන් එන්නේ මොකටද? ඇහැට එන්න විදියක් නැහැ. ඇහැට එන්න විදියක් නැහැ. ඇහැ ඉස්සරහ නැහැ නේ ඒක. දැන් ඔය ඇහැට එකවම නැහැ. අවුරුදු වන්දනා කරද්දී දැකපුද මතක් කරගන්නවද? ඒක වෙන එක. ඒක ඒ අතීතේ රූපයක් ගත්තේ. ඒක දෙක ඒ අතර දෙකක් තියෙනවා. දැන් අපි ගියපු වෙලාවේ රූපේ මතක් කරගත්තා නම් ඒ අතීත රූපය ආවේ. ඒක වෙන එකක්. ඒකයි දැන් වන්දනා කරන එකයි ඒක. හරි. සියුම් වෙනසක් තියෙන්නේ. හොඳට කල්පනා කරොත් දෙකේ වෙනස තේරෙනවා. තේරුණාද?
අතීතකේක අපිට අර අපි වන්දනා කරපු අවස්ථාවේදී රූපේ අපිට මතක් කරගන්න පුළුවන්. හැබැයි දැන් තියෙන එක අපි වැන්දොත් අපිට එහෙම රූපයක් මතක් වෙන්නේ නැහැ. රූපයක් ඇඳෙන්නේ නැහැ හිතේ. ඒක බලන්න ඒක එහෙම වෙනසක් තියෙනවා. හැබැයි අරාවේ අතීත රූපය මේ එන්නේ දැන් රූපය. දැන් රූපය එන්නේ මේක ඇහැට ඇහි ඉස්සරහ නැහැ ඒක.